හැමෝටම අපි අද අලුත් ගමනක් යන පටන් ගත්තා. අපි පටන් ගත්තේ ගල්ගමුවේ. හොටෙල් එකටම තමයි යන්නේ. චුට්ටක් වෙනස්. වෙනද කලින් ගියට වඩා ටිකක් වෙනස් හොටෙල් එකක් තමයි යන්න බලාගෙන ඉන්නේ. මේ තංගමල්ලත් එක්ක අපි යන ගමන් විස්තර කියන්නම් කොහොමද? අපි ඉබ්බාගමුව හරහා තමයි යන්න හිතන් ඉන්නේ. අපි යන්නේ Mathale, Naula, Arangala. එපැත්තේ හොටෙල් එකකට තමයි යන්නේ. ගිහින් බලමු කොහොමද හොටෙල් එකේ ලබා ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක කියලා. Thank you.
ගමන අවසන් වුණාට පස්සේ අපි හිතුවා අපි ගියේ ගමන ගැන පොඩි රිවියු එකක් කරොත් හොඳයි කියලා. අපි ගියේ අරංගල ෆොරස්ට් ලොජ් එකට. ඒක තියෙන මාතලේ නාවුල. ඇත්තටම අරංගල කන්ද ආශ්‍රිත කියන්නේ කන්දෙන් වගේ තමයි කැලෑව ඇතුලේ තමා හොටෙල් එක තියෙන්නේ. ඒක කබානා ටයිප් හොටෙල් එකක්. ටිකක් අනිත් හොටෙල් වලට වඩා ටිකක් වෙනස් කියලා අපිට හිතුණා. මොකද ටිකක් අයිසොලේට් වෙලා වගේ තියෙන්නේ. හරිම නිදහස්. ටිකක් කැලයක් ඇතුලේ ඉන්නා වගේ ෆීලින් එකක් තමයි එන්නේ. ඒකේ කබානාස් 10ක් තියෙනවා. අපි හිටියේ 6 වෙනි කබානා එකේ. කියන්න ඉතින් විස්තර. මොනවද කියන්න? අපි හිටපු කබානාක් ගැන කියනවා නම් අපිට එතන වැඩ කරන කට්ටිය කිව්ව විදිහට එතන අපි හිටපු කබානාක නම් සීගිරියත් පේනවා කිව්වා එතන බල්කනි එකට. හැබැයි අපි ගිය දවසේ ටිකක් වැස්ස වගේ තිබ්බා, මේදුම තිබ්බා. ඒ හින්දා අපිට හැම බලන්න උනේ නැහැ. හොඳ ලස්සන view එකක් තියෙනවා බල්කනි එකටත්. ඒක ස්ටෑස් දෙකකට තමයි කබානාක හැදිලා තියෙන්නේ. ඩවුන් ස්ටෑ එකේ තමයි බෙඩ්රූම් එක තියෙන්නේ. අප් ස්ටෑ එකේ ටීවී රූම් එකක් තියෙනවා. ඊට අමතරව බල්කනි එක තියෙනවා. අපි ඉතින් කොටසෙන් කොටස කතා කරමු. කෑම ගැන කියන්නකෝ. ගැන කියනවා නම් කෑම අපිට ගොඩාක් අපි සැටිස්ෆයි කියන්න බැහැ කෑම ගැන. ඒනට ඕකේ. කෑම ඕකේ. ඊළඟ සර්විස් එක ගැන කිව්වහම සර්විස් එක ගැන නම් අපිට ගොඩාක් සැටිස්ෆයි වෙන්න පුළුවන්. මොකද හැබැයි එක පොඩි ප්‍රශ්නයක් තිබ්බා අපි යනකොට එයාලගේ මොකක්ද මේ ගොඩාක් සපෝට් එක දුන්නා. අපි මීන්ස් තුනම අපේ රූම් එකට මෙයාල ගෙනල්ලා දුන්නා. ඔව් ඇත්තටම මේ ගොඩක් තැන්ක් යූ කියනවා මේ සර්විස් එක ලබා දුන්න කට්ටියට. ඇත්තටම ඒගොල්ලෝ ලොකු හෙසක් දැරුවා මං හිතන්නේ. අපේ රූම් එකටම අපිට අපේ මීල්ස් ටික arrange කරලා දුන්නා. ඒක බැරි වෙලාවත් අපිට බබා එක්කලා මීල්ස් තුනම ගන්නව රෙස්ටෝරන්ට් එකට යන්න වුණා නම් ඒක අපිට ලොකු මේ අමාරුවක් වෙනවා. තුන් පාරකට බබාවත් එක්කන් එහෙම යන්න වුණා නම් අපි හින්දා ඒක ඇත්තම අපිට ලොකු උදව්වක් වුණා. ඉන්දේ සර්විස් එක ගැන අපි කියන්න ඕනේ. අපි රූම් එක ගැන කියද්දි ඇත්තටම මේ අපි ප්‍රයිස් එකත් එක්ක ඇත්තටම වර්ත් කියලා හිතන්න පුළුවන්. කොහොමත් මොකද කාම් පරිසරයක්, ලොකු ගස් තියෙන, එතකොට වනාන්තරයක් මැද්ද ඉන්නා වගේ තමයි. කිසි සද්දයක් බද්දයක් නැහැ. සත්තුන්ගේ සද්ද විතරයි. අපි වෙනම නිකන් වෙනම ජීවත් වෙනා වගේ ෆීලින් එකක් තමයි තිබුණේ. ගොඩාක් රූම් එකටම වගේ රිලව් වෙනවා. ඒක කුරුල්ල ඉන්න. එතකොට එයාලා බලන්න පුළුවන්. ඉතින් බබා වුණත් ඒකට ගොඩක් සතුටුනා කියලා අපි හිතුවා. ඇත්තටම ඉතින් සර්විස් එක නම් ඇත්තටම හොඳයි. රිසෙප්ෂන් එකත් හොඳයි. එයාගේ රූම් සර්විස් එකත් තිබ්බා. හොටෙල් එකේ පූල්ස් දෙකක් තියෙන එකක් තමයි නෝමල් පූල් එක. අනිත් එක නැචරල් පූල් එක. අපි යන දවස නම් ඒකේ අර වතුර ගලාගෙන එන්නේ නැහැ. අපිට ආයෙ කරන්න බැරි වෙච්ච අයිටම් දෙකක් තියෙනවා මේ හොටෙල් එකේ. එකක් තමයි සාමාන්‍යයෙන් අරන් ඒ හොටෙල් එකට යන බහුතරයක් කට්ටිය අරංගල කන්ද හයික් යන්න බලාපොරොත්තු තමයි එන්නේ. බබත් එක්කලා හයික් එකක් යන එක කොහොමත් මේ වෙලාවේ හිතන්න අමාරු නිසා අපි ඒකට ගියේ නැහැ. මොකද අපි වැකේෂන් එකට පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න ඇත්තටම අපිට ඕනනේ. ඉතින් අපිට ඒක ඇත්තටම අමාරුවක් කරගන්න ඕනාකුනේ නැති හින්දා අපි හයික් එකක් ගියේ නැහැ. ඒ වගේම තමයි අපිට බර්ග් පාක් එකක් තියෙනවා කියලා කිව්වට අපිට ඒකත් ඇත්තටම ඇත්තටම ටයිම් එක නැති වුණා. ඇත්තට මේක බලන්න වැස්ස වගේ තිබ්බ. ඇත්තටම හවස වැස්සත් තිබ්බ. වැස්සත් එක්කලා ඕවරෝල් ගත්තහම ඇත්තටම මේ ගමන විශේෂයෙන්ම ප්‍රයිස් එකම අපි කියනවා. ප්‍රයිස් එකට ඒක ගොඩක් වර්ත් කියලා හිතනවා. මොකද ගාන කියනවා නම් එයාලා සාමාන්‍යයෙන් අපි ගිය දවස්වල කබාන එකක් 20,000 වලට දුන්නේ. ළඟේ මේ ඩොක්ටර්ස්ට විශේෂයෙන්ම ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒකත් අපිට 4,000 ඩිස්කවුන්ට් එකක් තියෙනවා. يعني 20,000 වලට දෙන කබාන එක 16,000 වලට දෙනවා. ඉතින් ප්‍රයිසස් අපිට කියන්න බෑ. ඒවා සමහරට වෙනස් වෙන්න පුළුවන්. අපි යද්දී උනේ එහෙම තමයි. වෙනස් වෙන්න පුළුවන්. අපි ෆුල් බෝඩ් ගියේ. අපිට එතකොට 16,000ක් වුණා අපේ පැකේජ් එක. ඇත්තටම
ගොඩක් හොඳයි කියලා තමයි අපිට කියන්නේ. සොලින් ඇත්තටම මේ අර ගොඩක් ගානත් එක්කලා බලද්දි ගොඩක් වත් කියලා අපිට හිතෙනවා. අතරම් පරිසරයට ආදරය කරන කෙනෙක්ට ගිහින් විවේකීව නිදහසේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න හොඳ තැනක් කියලා මං හිතනවා අරංගල ෆොරස්ට් ලොජ් එක. ඉතින් ඕවරෝල් ගත්තම ඇත්තටම අපිට ඒ ගැන ගොඩාක් සැටිස්ෆයි වෙන්න පුළුවන් හොටෙල් එකක්. ස්පෙෂල් මෙන්ෂන් කරන්න ඕනේ එයාලගේ සර්විස් එක ඉතාමත්ම හොඳයි. හොඳ සර්විස් එකක් ස්ටාෆ් එකෙන් අපිට ලැබුණා කියලා කියන්න ඕනේ. ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. එච්චරයි නේද? අපි තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයගලන්ට බයි.